චැප්ටර්ස් වෙනම තියෙනවා කැරක්ටර් මූවමන්ට් කියන චැප්ටරකට යන්න ඒකේ අපිට පෙන්නනවා කොහොමද මේ ලයින් ඇනිමේෂන් ඒ වගේම මේ 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 රේඛාවලින් චිත්‍ර අඳින්න ඒ විතරක් නෙමෙයි ඒකේ ඇනිමේෂන් ස්ටෙප්ස් පෙන්නලා තියෙනවා ඉතින් පුතාලට මේ මේ පොත හොඳට අධ්‍යයනය කරනකොට අපිට එක තැනක එනවා පේජ් නම්බරයකට අපි යමු पेज उगला पेर में दी इतने बाला ना 98 पेन वादे मोबाइल फोन से लिंक हिमा बाला ना दारो वांटा उन्हें मामा पेन हुआ मूवमेंट ऑफ़ द टू लेग फिगर कपूर देखा तीन जीवन आप ही बागे के ने मिनी से कैवी दिने विधि है पेन नला दी ना में ते ना दी में पेन नला दी ने सामान्य विधि तेरे में पहले थे ना डबल बाउंस वॉक तेरे ये विधि है टापी टे पुलुवा में आपे हैंगी आनुवा में अविधि ने चारित्रयक अविद्ध बाण पुलुवा सामान्य विधि ने मुझे हैंगी मानुवा को हमारे विनाश कराने के लिए का आपे टे बालाने पुलु तेरे ये सियलुमा स्टेप्स दी लती ना में पोते मांकिये ने में पिटूवट गया नंगरी चैप्टर टू character movement yatate page number 98 etanadi ilaga pituwet tiyenawa duwana kota kohomada duwana kota avasthawaka enama kakul dekama ihilata yanawada ævidina kota sama vitama kakulak polowe tiyena right etukota me duwana kota hema na ewa e points identify karaganna e wage me vegen duwana ekak etukota apita puluwa me enemy walama ඒ විදිහට අපිට අපේ අවශ්‍යතාවය අනුව ඔය විදිහට animation උදාහරණයක් අපි කඩුණු අතර වේගයෙන් දුවනවා නම් කොහොමද කරන්නේ? ඒකට අපිට පුළුවන් අර පොතේ ඒ guidelines follow කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් අපේ තියෙන දැනුමත් පාවිච්චි කරලා අපිට පුළුවන් හොඳ animation එකක් කරන්න. අපි බලමු මම ඔකට පෙන්නන්න මේකේ තියෙනවා run okay ne ke mam pennanna run fast kiyala ekak thiyena mena meka balanna meke me balanna අදට මෙතන මේ එක තැනයි ඇවිදින්නේ දුවන කොටත් එහෙමයි එක තැන දුවන්නේ ඉත වේගෙන් අපිට පුළුවන් පසුපස පසුබිම චලනය කරන්න. දර මේ මම ඒ කීප එක පෙන්නන්න. ඔයාට දැන් මේ මගේ එක තැනක animation කරන්න මම අද කියලා දෙනවා. ඊට පස්සේ තියෙන්නේ පසුබිම ඉත වේගෙන් චලනය කරන්න. අපිට පසුබිමට මෙහෙම කළා අපිට පුළුවන් මේ විදිය ග්‍රවුන්ඩ් එකක් මේ ග්‍රවුන්ඩ් එකක් ওই විදියට ගන්න පුළුවන් ඒ ග්‍රවුන්ඩ් එකේ මෙයා යනකොට මේකේ තියෙනවා මොනවා හරි අයිනේ අපිට ගන්න පුළුවන් ඔය ග්‍රවුන්ඩ් වල දාලා තියෙනවානේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් ඔය ෆ්ලයර්ස් එම දාලා තියෙනවා එක එක බැනර්ස් ඒවා දාලා තියෙනවා අපි ඒවා ටිකක් නිකන් මේ විදියට ඇඳගමු ඕනනම් පාටින් පාට වෙනස් කරලා අඳින්න පුළුවන් ඊට පස්සේ අපිට මුළු දර්ශන පතේම පිටිපස්සට අරගෙන මේ විදිහට පිටිපස්සට ගන්න පුළුවන් ඊට පස්සේ ඒ ආරම්භයේදී මේ විදිහට තියාගෙන කෙලවරෙන්න ඒ කියන්නේ මෙතන මම චලනය කරන්න කොයි පැත්තටද කියලා මුලින්ම හිතා ගන්න ඕනේ දැන් මේක යන්න ඕනේ කොහාටද මම මගේ අතින් රොටේට් වුණා එකම ටූල් එකයි පාවිච්චි කරන එකයි මගේ අතින් රොටේට් උනේ මොකද ටූල් එක මූ ට්‍රාන්ස්ෆෝම් ලේයර් ලේයර් එක තමයි එහාට ගියන දැන් මෙතන ඉඳන් මෙහෙම පස්සට ආව නම් හරිනේ නේද මෙන්න මෙතනින් තියාගත්තා නම් හරි එකේදී අංක එකේදී එතන තියාගත්තා නම් හරි ඊට පස්සේ කොහරද යන්න ඕනේ ඊට පස්සේ යන්න ඕනේ මගේ අතින් රොටේට් වුණා හරි මැදින් අල්ලන්න මෙන්න මේ මේ වගේ ගත්තා නම් හරි එතන මොකද්ද වෙන්න ඕනේ මෙහෙම ඔය වගේ ඉස්සරහට ගියා නම් හරි තේරුණාද එතකොට මේකේ මේකේ දැන් ෆ්‍රේම්ස් නම් 24යි දාලා තියෙන ඉතින් අපිට මේ වගේ මේ මේ ඇත්තටම මෙතන මේ පෙන්නලා තියෙන මේ පොතේ එක සයිකල් එකක් මේ පෙන්නලා තියෙන එක සයිකල් එකක්. දැන් අපි සයිකල් එකක් අයිඩෙන්ටිෆයි කරගත්තා නම් හරි. ඒතර මේ පෙන්නලා තින්නේ තේ ඇවිදින. ඒකේ ස්ටෙප්ස් 1 by 1 ඔයා යන්න ගිහින් බලන්න පුළුවන් අපිට
මේක කොහොමද මේ මේකම තමයි මේ මේකම තමයි හරි ඉතින් මම අද ඔයගලන්ට කැරක්ටර් එකක් මේ මේ මෙතන තියෙන කැරක්ටර් එකක් ගන්න කියලා දෙනවා අපිට පුළුවන් ඔයගල දැක්කද කැරක්ටර් විසඩ් කියලා ඔයාට පේනවා දකුණුවත පැත්තේ උඩම කෙළවරේ තියෙන පුංචි බටන් එකක් එතන පොඩි මිනිහෙක් ඉන්නා වගේ පේනවා පේනවා නේද කැරක්ටර් එක අයින ඒක ක්ලික් කරාම ඔයාට කැරක්ටර් විසඩ් එකෙන් ඔයාට කැරක්ටර් එක ගන්න පුළුවන් එතන ඒ කැරක්ටර්ස් මෙතන තියෙනවා මම කැමති කැරක්ටර් එකක් මෙතෙන්ට ගන්න පුළුවන් එතකොට මම ගන්නවා මෙතන බෝයි කියලා බෝයි කෙනෙක් ඉන්නවා පියාවගමු බලන්න ආමයාගමු රයිට් දැන් මේ මේ බෝයි ගේ තියෙනවා එක එක views මේ තියෙන side view එක front view එක වගේ views තියෙනවා එතකොට මට පුළුවන් මුලින් මම එයාගේ ගොඩක් ලේසි action එකක් තමයි මේ ඉස්සරහට ඇවිදින එක මම ඒක අරගන්නා ඊට පස්සේ මම සයිඩ් වීව් එක ගන්නා right හරි එතකොට අපි මුලින්ම මෙතනට යමු මම මෙතන ඕකේ කරනවා එතකොට ඔයාට පේනවා මම මේ කැරක්ටර් එකට ඕකේ කරාම මෙතන බෝයි කියලා ස්විච් ලේ එකක් ඒ ස්විච් එකේ මේ බෑක් මේ තියෙන සයිඩ් වගේ ඒ වියුස් ටික එනවා මම මෙතන ගන්න ෆ්‍රන්ට් වියු එක මම ඒක හින්දා ඒක එළියටම ගන්නවා ඊට පස්සේ මේ බෝයි කියන ලේයර් එක මට අවශ්‍ය නැහැ මොකද ඒක ඇතුලේ තමයි මේ ලේයර්ස් තියෙන යාගේ මේ සයිඩ් වියු එක ෆ්‍රන්ට් වියු එක ඒ වගේ අපිට ගන්න පුළුවන් සියලුම වියුස් ටික එතන ඒගොල්ලෝ ඇඳලා තියෙනවා ඒ කියන්නේ අපි වෙනුවෙන් ඇඳලා දීලා තියෙනවා මේ කැරක්ටර් එක ගන්නකොට පුතාලට පුළුවන් එයාගේ පාට වෙනස් කරන්න එයාගේ ෂර්ට් එකේ පාට අපිට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මොන මම දැන් මේ ගත්තේ මේ අදාළ කැරක්ටර් එක. දැන් එතෙන්දී අපිට බෝන් ඇටච්ින් කරදරයක් නැහැ. ඒගොල්ලන් ඇටච් කළාමයි තියෙන්නේ. මේ කැරක්ටර් එකේ අපිට ඕනේ දැන් මෙතෙන්ට ගියාම මේකේ තියෙන කොටස් වලින් අපිට අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. නමුත් මම දැනට යන්න හදන්නේ මේ ඇනිමේෂන් එක කියලා දෙන්න විතරයි. හරි. මෙතෙන්දී මම කරන්නේ මුලින් චිත්‍රය අඳිනවා මෙතෙන්දි මම කරන්නේ මෙයාගේ මාට පේනවද මෙන්න මෙහිම පුතේ මේ විදිහට මේ අයියා පුරක් ඇන්දොත් එයාගේ මේ මේ උර මේකලාව මේ ශෝණි මේකලාව මෙතන පැටර්න් එකක් මේ අයියා පුර වගේ තියෙන පැටර්න් එක ඩෙන්ටිෆයි කරගන්න මෙහිම මේ පැටර්න් එක මේක මෙයා ඇවිදිනකොට එක වෙලාවක මේක ලීවරයක් වගේ තමයි යන්නේ නේද ඒතර කොහොමද යන්නේ මුලින්ම මෙන්න මෙහිම මෙහිම යනවා හරිද ඊට පස්සේ මොකද වෙන්නේ ආපහු කෙලින් ඉන්නවා ඊට පස්සේ අනිත් පැත්තට දැන් මේ අයියා පුර මෙහෙම තිබුණු එක මොකද වෙන්නේ මේ පැත්තට යනවා ඔහොම වෙනවා ඊට පස්සේ ආපහු මෙහෙම වෙනවා එහෙනම් මොකද කෙලින් ඉන්නවා මෙතන මේ අපි මේකට වම් කකුල කිව්වොත් වම් කකුල උස්සනවා එතකොට දකුණු කකුල කෙලින් තියෙනවා එතෙන්දී වම් අත පල්ලෙහාට යනවා දකුණු අත උඩට යනවා උමයි යන්නේ ඊළඟට ඒ විදිහටම ආපහු වන සීරුවෙන් කෙලින් ඉන්නවා වගේ ඊළඟට ආපහු අනිත් පැත්ත දකුණු අත පහළට යනවා එතකොට දකුණු කකුල උඩට යනවා එතකොට වම් කකුල පොළවේ තියාගෙන ඉන්නේ දැන් මේක නොපිට තමයි මෙතන මේක ඒ විදිහමයි හරිද එහෙනම් අපි මේ විදිහට අපි animation එක කරාම මේකම තමයි නැවත repeat වෙන්නේ මෙතෙන්ට යන්නේ ඒකමයි එතකොට අපි මේ frames මම මේ board එකේ අඳිනකොට ඔගොල්ලෝ ඒව ඇඳ ගන්න මේ තමයි පළවෙනි frame එක මත් එකේ මම අංක දානකොට නී පාටින් යන්න අංක 1 ඊට පස්සේ අංක 6 6 වෙනි frame එක මේ මෙතන ඉන්නේ අය අකුර වගේ තියෙන අංක 12 මෙතන අනිත් පැත්තේ කකුල උස්සන්නේ 18 අන්තිම එක 24. එතකොට 24 කියන්නේ තප්පරයකින් තමයි මම මේක යන්නේ. එතකොට මේක කෙලින් අය අකුර වගේ මේක ඇඳගත්තට කමන්නේ. මේතන ස්නැප්ෂොට් එකක් ගහගත්තත් කමන්නේ. මේක තමයි අපි කරන්නේ. හරිද? එතකොට මගේ මම දැන් මේක දිහා බලාගෙන තමයි මේක කරන්නේ. එතකොට ඔයාලත් මාත් එක්කම මේක හොඳට බලා ගන්න. ඊට පස්සේ අපි මේ මේ විදිහටම තමයි මේක අරගෙන යන්නේ. හරි. මම බෝඩ් එක මකන්නේ නැහැ ඇත්තටම. මම මෙතෙන්දි මෙන්න මේ ලයින් එක විතරක් මකනවා. මොකද මේ ලයින් එක මට animation එක දානකොට මම පහල මේ time line එකේ දානකොට ඔයගලන්ට තේරෙයි. right. මොන පළවෙනි අවස්ථාව අංක 1.
පේනවද මගේ ෆ්‍රේම් නම්බර් 1 කියන්නේ මේක අයියා පුරක කියන්නේ මෙහෙම ඉන්න එක සාධාරණයි කිසි ප්‍රශ්නයක් නැහැ එහෙනම් එහෙමම ඉන්නවා පොඩි ක්ලික් එකක් දෙන්න නිකන් පොඩි ක්ලික් එකක් දුන්නහම ඩොට් එකක් එයි ඒ කියන්නේ අපි ඒවට කියනවා key frames කියලා ඒ කියන්නේ අපි ඒ key frame එක ඇක්ටිව් කරගන්නවා එතෙන්ට මේ විදිහට ඔක්කොම ඔක්කොටම එක key frame එකක් දුන්නාම හරි يعني කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පළවෙනි එක දැන් හරි ඒකේ ගැටලුවක් නැහැ දැන් ඊළඟට මට තියෙන්නේ 6 වෙනි key frame එකට ගිහිල්ලා මෙන්න මේ හැඩේ හදනවා ඉතින් මේ හැඩේ හදනවා කියන්නේ මොකද මේ කකුල පොඩ්ඩක් මෙන්න මේ ටූල් එක ගන්න ඔයගොල්ලන්ට මතක ඇති rotate bone මෙන්න මේ විදිහට කකුල මේ විදිහට තියාගෙන rotate bone ඇඟ පොඩ්ඩක් මෙහෙට හැරවන්න අත මෙන්න මෙහෙම තිබ්බට කමන්නේ මේ අත උඩට right මෙයාට මෙහෙම දැන් ඔහොම තමයි එයා ඇවිදින්නේ දැන් මේ කකුලක් මෙන්න මෙහෙම right මේ කකුල කෙලින් right මෙහෙම තියලා තියෙන්නේ හරි දැන් මේක හොඳට මතක තියාගන්න මේ හැඩේ ගැන මේ 6 තමයි මම මේ හදලා තියෙන්නේ ඊට පස්සේ කෙලින් කරන්න එපා. ඔයාට ඒකම දිහා බලාගෙන 18 හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ මේක. ඒ කියන්නේ ඔයාට මෙතනට පස්සේ මෙතනට යන්න බය වෙන්න එපා. මේක කරගන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම ඒකේ නොපිට. මේ විදිහටම කකුල අනිත් පැත්තට හරවන්න ඕනේ. ඇඟ ඒ විදිහටම අනිත් පැත්තට නමලා අත මේ විදිහට තියන්න පුළුවන්. මේ අත මෙහිම මේ කකුල කෙලින් මේ කකුල තමයි අර අපි මෙහෙම කළා අර කලින් කරා වගේම නැමෙයි දැන් ඔයාට මේ හයේදි කරපු එකම තමයි මේ පැත්තට යන්න ඕනේ ඒක පොඩ්ඩක් හරි වෙනස් වෙලා තියෙන්න බෑ මොනතර පොඩි නොණ්ඩියක් එනවා ඒක නිසා අපි හය ගාවට ගිහිල්ලා පුතාලට පේනවා අනියන් ස්කින්ස් කියලා තියෙනවා අර ලුණු සිවිය වගේ අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් එහෙනම් අනියන් ස්කින් මේ ඇක්ටිව් කරලා වාට පුළුවන් මෙන්න මෙතන හය ගාවට ගිහිල්ලා පුංචි මේ රෙඩ් ඇරෝ එකට යටින් පොඩි තිතක් තියෙන එතනින් පොඩ්ඩක් ක්ලික් කරන්නකෝ එතකොට ඔයාට අනියන් ස්කින් එක වැටෙනවා දැන් ඔයාට මෙතන පේනම කලින් හයේදී තිබුණු විදිහ ඒක හොඳට බලලා ඒ විදිහටම ඒ උසටම කකුල අරන් යන මේ බලන්න මම ඒ විදිහටම අරන් ගිහලා තියෙනවා තව චුට්ටක් හදාගත්ත නම් හරි අතේ මට්ටම බලා ගන්න කොච්චර දුරට අත තියන්න ඕනේද කියලා මේ එනම් මේක පොඩ්ඩක් මෙහෙම වෙන්න ඕන ඔය විදිහට එතකොට මේ අත කොහමද ඒකේ ප්‍රශ්නයක් නැහැ අන්න ඒ විදිහට මේ හයේම මිරර් ඉමේජ් එකක් එන්න ඕනේ 18 ඊට පස්සේ 12 කියන්නේ ඇත්තටම එකම තමයි එකේදි මොනවාද ආවේ එකම තමයි 12ට එන්නේ කියන්නේ සීරුවෙන් කෙලින් ඉන්න අවස්ථාව එහෙමනම් අපි එකේ කී ෆ්‍රේම් දෙක විතරක් control c ඒ කියන්නේ copy වෙන ක්‍රමයක් නැහැ control c ගහලා copy කරලා 12ට ගිහිල්ලා control v ගහුවාම එම පිහිටීමම එනවා ඇත්තටම එම පිහිටීමම 24ට අරන් ගිහිල්ලා copy paste කරා නම් ඒත් හරි දැන් ඔන්න මම පෙන්නපු විදිහට 1යි 12යි 24යි i can එකම හැඩේ සීරුවෙන් කෙලින් ඉන්න හැඩේ තමයි තියෙන්නේ මේ බලන්න ඔහොම තමයි යන්නේ දැන් අපි මෙතනදී මේක මේ අන්තිම කෙළවරට ඇවිල්ලා එක සමානයි අවසානයේ කියන්නේ ලූප් එකක් විදිහට රයිට් ක්ලික් කරා සයිකල් ඇනිමේෂන් කරාම ඇනිමේෂන් එක සයිකල් වෙනවා දැන් ඊයේ ඔමන්දි දුව කියලා දුන්න වයර් ෆ්‍රේම් කී ෆ්‍රේම්ස් අයිඩෙන්ටිෆයි කරන ඒවා එයා ඒව කතා කරා දැන් ඒ ඇනිමේෂන් එයා ඊයේ කතා කරපු තියරි වල ප්‍රැක්ටිකල් සයිඩ් එක තමයි මම මේ කරන්නේ එතකොට පුතාලා දැක්කා මෙතනදී මම මෙයාව මේ විදිහට ඇනිමේට් කරා. නමුත් බලන්න සාර්ථකද කියලා නෑ. හේතුව තමයි අපිට මෙතන තියෙනවා පුංචි ලස්සන වේව් එකක්. අපි මේ වේව් එක දිහා බලමු. හරි. ඔයාලට මම දැන් මේක ක්ලියර් කරන්නේ නෑ. මෙතන විතරක් පොඩ්ඩක් බලන්න. මේ බාර මිනිහෙක් යනකොට නොදෙනීත්ම මේ ඔළුවේ මට්ටම ඉහළ පහළ වෙනවා හරියට තරංගයක් වගේ. මේ බලන්න. මුදුරැල්ලක් වගේ ලස්සනට යන මේ වේව් එක තමයි ඩෙන්ටිෆයි කරන්නේ මොන වෙලාවෙද මෙයා උඩට යන්නේ මොන වෙලාවද යටට යන අපි ඇවිදින කොටත් ඒක තේරේ ඒක යනවා නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ එහෙනම් අපි මෙහෙම කරගමු අපිට පුළුවන්
මේ වගේ එකක් කරනකොට ඇත්තටම අපේ මුළු මේ මේ මේක කරනකොට අපි මේ කැරක්ටර් එක උඩින් මෙහෙම ඉරක් ගහ ගන්නනේ ගයිඩ්ලයින් එකක් විදිහට. ඒක දිහා බලාගෙන තමයි අපි කරන්නේ. අපිට දැන් ගයිඩ්ලයින් එකක් මේ වෙලාවේ නැහනේ. ඒ මම ගයිඩ්ලයින් එකක් අඳින හැටි කියලා දෙනවා. ඒතර හොඳම දේ තමයි කොටුවක් ගන්න. අවුට්ලයින් එක විතරක් තියලා ऑटो स्ट्रोक විතරක් තියලා ෆිල් එක නොදා අපි කොටුවක් ඇඳගමු මෙන්න මෙහෙම යාගේ ඔළුවයි ෆිල් වුණා නේද පුතේ අපි ඔටෝ ෆිල් එක අයින් කරලා මෙහෙම අඳිමු හරි මං තාම බෝඩ් එක රිමූව් ක මේ මේ මැකුවේ නැත්තේ හේතුව තමයි මට ඕනේ වුණා ඔයගලන්ට පෙන්වන්න මෙයා මේ ඇවිදිනකොට එක ස්ථාන දෙකක් තියෙනවා ඉහළට යන මොකද්ද මෙන්න මේ එක හරි කකුලක් උස්සනකොට එයාගේ එයා ඉන්න වටම පොඩ්ඩක් උඩට යන්න ඕනේ මෙන්න මෙතනදී ඉතින් මේ උඩට යන්නේ කොහොමද උඩට යනකොට මෙයාවම උස්සනවද මෙහෙම මෙයාව උස්සුවොත් මෙයා උඩට මෙහෙම මෙහෙම වෙනවා ජම්ප් එකක් වෙනවා එහෙම කරනවද එහෙම නැත්තම් අපි වෙන විදිහක් පාවිච්චි කරනවද කියන එක බලන්න ඕනේ එතකොට දැන් අපි එයාව ඉස්සුවොත් එයා නිකන් ඩපයිනෝ වගේ ගතියක් ඒ. එහෙනම් අපි අපිට පුළුවන් එක ක්‍රමයක් තමයි මේ බෝන් එකෙන් ට්‍රාන්ස්ලේට් බෝන් කියන්නේ බෝන් එහා මෙහා කරනවා. මේක මේන්ටේන් කරන්න පුළුවන්. එහෙනම් එකේදී ට්‍රාන්ස්ලේට් බෝන් එක මෙහෙම තිය හොඳට මම පෙන්වන්න. දැන් අපිට පුළුවන් ක්ලියර් කරන්න අවස්ථා 2යි 6යි 18යි මතක තියාගන්න. උස යන අවස්ථා 2යි තියෙන. දැන් මම ක්ලියර් කරනවා. රයිට්. දැන් මම මෙතනට ගිහිල්ලා මෙයාගේ මට්ටම වට පේනවා මෙතනින් ඔළුවෙන් මෙතනදී එයාගේ මට්ටම මේ විදිහටම තියෙනවා මම මොකක් උස්සන්නේ නැහැ රයිට් ඊට පස්සේ මම 6ට ආවම ටිකක් එයාව මෙන්න මේ විදිහට ගොඩක් නෙමෙයි පොඩ්ඩක් උස්සනවා බෙල්ල උස්සන්නේ නැතුව මේ ඇඟෙන් ඉස්සුවා නම් හොඳයි වගේ චුට්ටක් ඊට පස්සේ ඕකම ඒකම මට කොපි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි කොපි පේස් ඒ වගේම මේ එකේදී අර මිටි වෙලා තියෙන අවස්ථාව ඒකම තමයි මෙතනට එන්නත් ඕනේ කොපි පේස් අවසානයේ ඒකම තමයි මෙතනට එන්නත් ඕනේ එතකොට එතන අර මුකුත් එහාට මෙහාට පනින්නේ නැහැ හැම විටම ආරම්භය කොපි කරන්න අවසානයේ එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ අර किसी मारे में ऐसा नहीं अंगर पहले इधर उधर होया गाने पुराने हमें बैलेट दाग काव साइकल लेकर हरी टू स्मूथ भी गेनी आनु ने का दें वो कौन उठ की स्टिक सिलेक्ट करने साइकल करने मंदे आए किया ना मैं इतना उड़ींग दिए ने मना दे ऐसा मैं यार रोटेट कर को ये वटा डाले वही तो पस तीन मार දැන් අපි පොඩ්ඩක් බලමු මෙයා කොහොමද ඇවිදින්නේ කියලා. දැන් එයා ඒ අනකොට ඔයාට පේනවා එයාගේ දැන් අර උඩට යන හින්දා පොඩ්ඩක් අර ඉස්සිනකොට එයාගේ අත මේ පැත්තට මෙහෙම මෙච්චර යන්න ඕනේ නැහැ කියලා. ඔයාට පුළුවන් තව විදිහකට කරන්න. ඒ තමයි මේ අත ගොඩාක් එහාට යවන්න නැතුව අත ටිකක් මෙහෙට කරගන්න පුළුවන් මේ උඩ හිස ගොඩක් ඉස්සුවට කමක් නැහැ කියන්නේ මෙන්න මෙහෙම ඔකම දැන් මේ මෙන්න මේ ඉරියව්ව තියෙන මේ පැත්තට එනකොට අපිට ඕන මෙහෙම කළා මේ පැත්තට මෙහෙම කරන්න පුළුවන් හැබැයි මේ ඉරියව්වම එහා පැත්තේ දහ මෙහෙම යනකොටත් මේකම වෙන්න ඕනේ නං අනියන් ස්කින් එකක් දාන්න වෙනවා දාලා 18 දි එම ඇනිමේෂන් එකම ඒ විදිහටම දෙන්න ඕනේ. දැන් මෙයා මේ විදිහට මෙයා මෙතනදී අත තිබ්බේ කොහොමද? ඒ අයුරින්ම අත මෙතන තියෙන්න ඕනේ. එතකොට අත මේ අත මේ ගානට මෙහෙම තිබිලා මේ උරේස උස්සෙන්න ඕනේ කියලා මම කිව්වා. මේ උරේස මේ විස්සෙන්න ඕනේ. අත මේ ගානට වගේ ගන්නවා. දැන් මේ මේකම වෙන්න ඕනේ. එම නැති වුණොත් නිකන් අර එතකොට අර ගැස්සෙනවා වගේ වෙනවා. Right, अभी बालमु, right, हाँ, इधर ओए विधि है तमाय अभी कहने को अविद्यवन कोटा
ඉස්සරහට ඇවිදින එකක් කරන්න බුද අපිට 3D ව පෙන්වන්න බැරි නිසා දැන් ඉස්ස නමනකොට ඔය විදිහ තමයි අපිට පේන්නේ දැන් ඕක දැන් මට පුළුවන් මෙන්න මේ කොටුව දැන් මං ඉවත් කරලා මට දැන් පුළුවන් මෙයාට පහලින් අපිට පුළුවන් පොඩි ගුරු පාරක් වගේ පාරක් අඳින්න පුළුවන් अरे मैं पार दिखे मैं अविदा ने ना वकील पहन ना पड़वा राइट मैं मेक पहेदली नेता ना पिटा पड़वा मैंने मेहम ए वागे मैं पिटा पड़वा तब व्यक्तले एक आप गारगन अंधेरे कोटे हमें तो मेकलेस करे देपत्ते आप पिटा पड़वा कांडू या आया को गेदा आने पड़वा मेक आप तो कोटे में तन ताव कांडा दें मैं आतरीम पार ती एन्ने हाँ दें मटे मागे कैरेक्टर के गाव टे गिहिला मैं कैरेक्टर के मुलु कैरेक्टर के वो मटे पुलवांग स्केल करान मैं तीने स्केल करने का दें मटे पुलवांग अवसान ले एक टे गिहिले वरे बिला मैं क पोट्टा उनके लांगटे एना कोटे पुत्गले वो विशाल टे पेन्ने द आहू मकरण पड़ा दें मैं ऐविद के नैनो वाके मटे पेन नोने देख करें द राइट अभी तो ओए विधि हेट पुलवां कैरेक्टर का इससर हाँ टे ऐविद के नैनो दर्शनिया करेगे ना हाँ दें बुताला देख का इससर हाँ टे नहीं किन दें आपे ओके मा फैक्टर याने किने को हम द कराने के लिए पर उमा मेक सेव कर ला उगलान टे उगलाने मामा में गूगल क्लासरूम में ऐड कराना ये तो लोग वांडर ले सी में के बालागे ने उगलाने पुलांग स्टेप्स फॉलो कराना मान तावे का करते हैं ना माँ आरा विधि है तो मैं गाना कैरेक्टर बिसारे के टके ही ला माँ कैरेक्टर का गाना आरा लामे या मामा गाने යාගෙම දැන් යාට මං කියවනේ මේ ඇඳුම් වලට පාට දාන්න පුළුවන් කියලා. ඔව් මට පාට දාන්න පුළුවන් මේ. දැන් මේ ඉස්කෝලේ ළමයි කියලා පේන්න පුළුවන් සුදු ඇඳලා. මේකත් අපිට සුදු ඇඳින්න පුළුවන්. ඊට පස්සේ අපේ රටේ ළමයෙක් නේ. එතකොට එහෙනම් මෙයාගේ हेयर कलर के कलू कराने होने लंकाव के लिए पहनना कोंडे तब इटा हादाने पुलवां क्या मति विधि है टर राइट ये तो कुटा वो ये विधि ना इटा हादागाने पुलवां अपे कैरेक्टर का दम मम्मी कैरेक्टर के आरा विधि है टर में साइड विवेक का गाने साइड विवेक का आरा गाने वां उड़े टर දැන් මේ බායි කියන ස්විච් ලේක මම අයින් කරනවා අර විදිහටම දැන් මේ තියෙන සයිඩ් වියව එක දැන් මේ සයිඩ් වියව එක කොහොම තියාගෙන දැන් මම බලන කොහොමද මෙයාව ඇවිද්දවන්නේ අර විදිහටම තමයි රයිට් අර විදිහටම තමයි මට පුළුවන් හොඳට බලන්න මම මොකද්ද කරන්නේ කියලා මේකෙත් රොටේට් බෝන් එක තියෙනවා මේ බෝන්ස් දාලා තියෙන්නේ මෙයාට ඒගොල්ලෝ දාලා තියෙන්නේ මේ ඔළුවට දාලා තියෙන බෝන් එක බලන්න එහෙනම් අර විදිහට මම මේකෙත් උන දැන් පළවෙනි අවස්ථාව තමයි උන මේ අපිට පේන අපිට ළඟ තියෙන අත තමයි මේ අත ඉස්සරහට ගන්නවා ඒ අත ඉස්සරහට ගන්නකොට එම පැත්තේ තියෙන කකුල පස්සට යනවා ගොඩාක් පස්සට යන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ වගේ කකුල අනික් කකුල ඉස්සරහට යනවා දැන් මේ ඉස්සරහට යනකොට ඒ පොළවේ මට්ටම මේන්ටේන් කරන්න ඕනේ right हाँ दें माँ में तेंट में उन्नो ये विधि रमन तिया गानो का पुला राइट में का पुला में दें तो कोटा अनेक आते पिटी पास सटे आने माँ एक बाला ने आता पिटी पास मरो गुड़ाक पास सटे आने ने मैंने में गान टवाके ना होती ना में आते ना कमाने सराट किया एक कमा मेंटेन में नोने यहाँ पे ओ कमा तमाई वेन्नो इनास वेन्नो इनन
එකේදී වෙන ඔය ක්‍රියාව අනිත් ආනියන් ස්කින් එකක් දා ගන්න වෙනවා එතෙන්දී તો ආනියන් ස්කින් එනේබල් කරන්න ඒකම මේන්ටේන් කරන්න දැන් යන 12ට මේක දිහා බලන්න මේක අනිත් පැත්ත කරන්න ඒ කියන්නේ මේ අතේ හිමින් අරන් යන පස්සට මේ අතේ එතනින් තියන්න මේ විදිහටම මේ අත මේ ගානට මේන්ටේන් කරගෙන යන්න මේ කකුල හිමින් මේක මෙහෙම ගන්න මේ කකුල කොහොම තියාගන්න හරි දැන් අරකෙම අනිත් පැත්ත මේ කරලා දෙන්න මේ පේනවා නේද රයිට් ඉතින් ඔයාලා වවා ගන්න ඕනේ දැන් මේ වම් දැන් එහා පැත්ත තියෙන කකුල ඉස්සරහට නම් ආරම්භ කරේ අවසානයත් ඒකම තමයි කියන එක ඔයා දැනගන්න ඕනේ මං කොපි කරා පේස්ට් කරා හරි දැන් මේ මෙතන කොහොමද වෙන්න ඕනේ මෙතන හරිම සාධාරණයක් වෙන්නේ මෙතන අසෙන්ට කරන්න පුළුවන් වෙන්න ඕනේ මෙතනදී අත් දෙකම කෙලින් පහලට දාන්න පුළුවන් දැන් අපි අනියන් ස්කින්ස් ගලවමු මොකද කරදරයි පේන්නේ අත් දෙක පල්ලෙහට දාන්න පුළුවන් මොකද ඒතර අත් පහල තියෙන්නේ ඒ වගේම දැන් ඉස්සරහට තිබුණු කකුල තමයි කෙලින් පහ කෙලින් ඍජුව තියෙන්නේ ඉස්සරහට තිබ්බ කකුල බලන්න මේක ඉස්සරහට තිබුණු කකුල මොකද්ද කියලා ඒක අල්ල ගන්න මේක ඔන්න ඔය කකුල තමයි ඍජුව පොළවේ කෙලින් අතට තියෙන්නේ පේනවද ඔයාලට මෙන්න මේ දැන් මේ මම highlight කරලා තියෙන පාට දැන් ඔයාලට පේනවා මම highlight කරලා තියෙන එක නොවන එක මම පොඩ්ඩක් අරගෙන මම පොඩ්ඩක් ඒක මෙන්න මේ විදිහට නමලා තියෙනවා දැන් නැවත බලන්න ඒක තමයි පිටිපස්ස තිබුණු කකුල ඒක මෙන්න මෙහෙම ඔන්න ඔය වගේ දණහිසෙන් චුට්ටක් නමනවා එහෙනම් ඔය විදිහටම ඊළඟ අවස්ථාවේ ඉස්සරහට තියෙන කකුල තමයි මේ කකුල තමයි මෙතන එකේදි මෙහෙම තියෙන කකුල තමයි මෙතෙන්දි මෙහෙම මේක මං මයි හදන්න ඕනේ මෙහෙම මේ කකුල තමයි තොලේ 18 දී ඍජුව තියෙන්නේ කෙලින් හැබැයි අනිත් කකුල තමයි ඒ වෙලාවේදී මේ විදිහට පොඩ්ඩක් නමන්නේ මේක කෙලින් තියන්න ඕනේ. ඒක කොට බර දීලා තමයි එයා කකුල හදාගන්නේ. මෙන්න දැන් ආයෙ බලමු මෙහෙම හරි. රයිට්. ඒතර අපිට ඕනෙ විදිහට ආවා. මේකත් එහෙමයි. මෙතනත් නැවත චෙක් කරගන්න ඕනේ මට. ඉස්සරහ තියෙන කකුල තමයි කෙලින් තියෙන්න ඕනේ 18 දී. හරියට හරි කෙලින් තියෙනවා. හොඳට බලන්න සිලෙක්ට් කළා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඒකේ ගැටලුවක් නැහැ. මේ කකුල චුට්ටක් ඉස්සරහට වෙලා තියෙන්න ඕනේ ඒක. ඔන්න මේ විදිහට නැමිලා තියෙනවා. හරි දැන් අපිට ඕනේ විදිහට වෙලා තියෙනවා. දැන් මම මේක ආපහු බෝඩ් එකේ අඳින්නම් ඔයාලට බලා ගන්න. මම දැන් අන්තිම එකට ගියා. අර විදිහටම මම සයිකල් එක දුන්නා. ඒකෙත් උඩ යට යන අවස්ථාවක් තියෙනවා. මොකද්ද මේ උඩ යට යන අවස්ථාව? කකුල් දෙක ඈත් කරලා තියෙන අවස්ථාවේදී මේ වගේ ඉස්සරහට එක කකුලයි අනිත් කකුල පසු. ඔය අවස්ථාවේදී ළමයාගේ උස අඩු වෙනාට කමක් නැහැ. පොඩ්ඩක් පල්ලෙහාට අඩු කරන්න. මම මුළු ලේයර් එකම පල්ලෙහාට ගන්න ඔයි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට මෙතනින් මේ ඩොට් එකක් පේනවද? මේ නිල් පාටේ ඩොට් එකෙන් මට බලා ගන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයක් පල්ලෙහාට ගියා. ඊට පස්සේ 6 දී ඒ ඩොට් එක ගාවටම ආපහු මං ගන්නවා. හොඳට වානේ ඩොට් එක. ඒ ඩොට් එක උඩින්ම තිබ්බනම් හරි. හරි. ඒ කියන්නේ ඔයා දැන් චෙක් කරගත්තා තැන් දෙකයි චෙක් කරගන්නේ. එක වෙලාවක් කකුලක් ඈතින් තියෙන අවස්ථාවේදී ආ පහළ අනික් අවස්ථාවේදී ආ උඩට යනවා. එහෙනම් නැවත මම මේ පුංචි ඩොට් එක කොපි කරගන්නවා කොපි. මෙතනදී බලන්න මොකද වෙන්නේ කියලා නැවත පහළට යනවා. මෙතනදී මොකද වෙන්න ඕනේ කොපි නැවත උඩට යනවා. ආය ආරම්භය සමානයි අවසානයේ ඒ කියන්නේ කකුල ඈත් කරන් ඉන්න අවස්ථාව ඒකම තමයි මෙතෙන්ට යන්නේ එහෙනම් එතෙන්දි නැවත සයිකල් එකක් දුන්නා හැම විටම ආරම්භය අවසානයේ සමාන වෙන්න ඕනේ රයිට් මම මේක ගැන නැවත කිව්වොත් මෙහෙමයි ඔගොල්ලෝ බෝලයක් බිම ඉඳන් උඩට යනවා මෙතන පිහිටනවා නැවත බිමට යනවා
ඔන්න එක සයිකල් එකක්. ඒ වගේ තමයි අර කුරුල්ල පියාපත උඩට යටට නැවත උඩට අන්න සයිකල් එකක් ඉවර වෙන තැන. අන්න එහෙම ප්ලෑන් කරන්න ඕනේ මේක. මේක හැමදේම මේ 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 දින පොඩි රටාවක් රිදම් එකක් ඒක ඩෙන්ටිෆයි කරගන්න. දැන් මම මේ ඔයාලට පෙන්වනවා මුලින්ම ඇනිමේෂන් එක පෙන්වනවා. ඔයාලට පේනවා මෙයා ඇවිදිනවා වගේ පේනවා. හරි. දැන් මේ ඇවිදිනකොට මට අර විදිහටම පසුබිමට යවා පසුබිම තියෙන දේවල් අපිට අඳුන ගන්න පුළුවන්. දැන් අපි කියමු කොහේ යනවා. එයා යනවා මේ වගේ ගුරු පාරක් දිගේ යනවා කියලා හිතන්න. එහෙනම් එයා යනකොට අපි තව ලේයර් එකක් අරගමු. පිටිපස්සෙන් තියෙනවා එක එක ජාතිවල ගස්. අපි ඒ ගස් ටිකක් අනිමු මෙහෙම මෙහෙම. එක එක පාට යන්න පුළුවන්. දැන් අපිට මේ මුළු මුළු දර්ශනතරයම තියෙන්නේ ලේයර්ස් දෙකක. එහෙනම් මම මොකද කරන්නේ? ඒ වගේ අවස්ථාවකට ගෲප් කරගන්නවා. ඒ පසුබිමට අයිති ගුරුපාරයි ඒ වගේම අර ගස් ටිකයි දෙකම මම එකම ලේයර් එකේ දානවා. එතකොට මට තනි ලේයර් එකක් විදිහට තමයි යා මේ විදිහට මට අරන් යන්න පුළුවන්. එතකොට ඒකෙත් අර විදිහටම මම මේ වගේ ඉස්සරහින් තියාගෙන පාට ඕනේ ප්‍රමාණයකට යනවා මේ විදිහට මට අරන් යන්න පුළුවන්. ඒ මෙතෙන්දි කරන්නේ අපි ළමයා එකතැන ඇවිදිනවා. හැබැයි පරිසරයේ මේ විදිහට පස්සට තල්ලු කරනවා. රයිට් අපිට එහෙම යවන්න පුළුවන්. දැන් මේක ගොඩක් තාත්විකව කරන්න ඕන නම් මෙයාට හෙවණැල්ලක් අපිට දාන්න පුළුවන්. ඉතින් අපි හෙවණැල්ලක් කොහොමද දාන්නේ කියලා බලන්න අපිට පුළුවන් මේ කැරක්ටර් එක අරගන්න. මේ තියෙන ඒ සයිඩ් කියලා තියෙන ඒ ලේයර් එක ඒකට ගිහිල්ලා අපිට පුළුවන් ස්ක්‍රිප්ට් එකක් ගන්න පුළුවන්. ඒකේ ලේයර් ඉෆෙක්ට් යටතේ පර්ස්පෙක්ටිව් ෂැඩෝ කියලා තියෙනවා. අපිට ෂැඩෝ එක දාන්න පුළුවන්. ඉතින් මේ ෂැඩෝ එක කොහාටද වැටෙන්නේ කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. මේ ෂැඩෝ එක මෙහෙම වැටුණොත් එහා පැත්තෙන් තමයි ෂැඩෝ එක යන්නේ. එතකොට ෂැඩෝ එක යන්නේ මේ විදිහට. එහෙම වැටෙන්නේ අනිත් පැත්තටම මට යවන්න ඕනේ. දැන් මේ මෙහෙම යන්නේ. එහෙම යනවා නම් මම මොකද කර යුත්තේ? එහෙම යන්න දානවා නම් මට මේ ගස් ටික තව ගොඩාක් එහාට ගන්න වෙනවා. එහෙනම් මට මේ ගුරුපාර ගොඩක් හොඳට පෙන්වන්න වෙනවා. ඒතුව තමයි ගුරුපාරට තමයි මේ මෙයාගේ ෂැඩෝ එක වැටෙන්නේ. දැන් ඔය පේන ඔය යන විදිහට මේ දරුවගේ පිටිපස්සෙන් තමයි ඉර තියෙන්නේ. ඉතින් ඉර මේ පැත්තෙන් නම් වැටෙන්නේ යාට. ඉර මෙහි ඉඳන් එයාට වැටෙන්නේ. මෙහෙම ඉර එළියේ වැටෙන්නේ මේ විදිහට. එතකොට තමයි ෂැඩෝ එක මෙහෙම යන්නේ. එහෙම යන්නත් පුළුවන් නේද? රයිට්. ඉතින් ඔය විදිහට ගත්තාම මෙයා ගොඩක් තාත්විකයි. රයිට් අපිට පුළුවන් ඔය විදිහට. දැන් මේක මේ රෙන්ඩර් කරාම මට මෙහෙම පේන්නේ. මම මේකේ මම කන්ට්‍රෝල් ආර් ප්‍රෙස් කරලා පෙන්වන්නම්. මෙයා එවදිනකොට කොහොමද ප්‍රිවීව් කරාම මට පෙන්වන්න පුළුවන් මේ යන හැටි. එතකොට දැන් මේ ඇත්තටම ෂැඩෝ එකක් දැම්මම ෂැඩෝ එක ගන්න කකුලෙන් පහලට යන්න දාන එකක් වල පොඩ්ඩක් මොකද ෂැඩෝ එක වැටෙන විදිහ ඔයගොල්ලෝ දැකලා තියෙනවා. එතකොට අපි ඕනෙම ඔබ්ජෙක්ට් එකක් දැන් හිතනකො මේ ඔබ්ජෙක්ට් එකක් තියෙනවා මෙහෙම. මට මේකට ෂැඩෝ එක දානවා නම් මම ෂැඩෝ එක කොයි පැත්තට දාන්නේ කියන එක තීරණය කරලා අපි කියමු මෙතනට ෂැඩෝ එක දානවා කියලා. මේ පැත්තට ෂැඩෝ එක. එතකොට ෂැඩෝ එක කොයිලත් මෙහෙම මතු වෙන්නේ නැහැනේ. ෂැඩෝ එක මේ 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 පැත්තේ වැටෙන්න බෑ. මෙතනින් නවතින්න ඕනේ. මේ පැත්තටම ෂැඩෝ එක වැටෙන්නේ. ඒතර ඒ කියන්නේ ඉර එළිය මෙහෙම එන්නේ. ඒතර ඉර එළියට විරුද්ධ දිශාවට ෂැඩෝ මේ හේව නැල්ල වැටෙන්නේ. ඒතර ඒක හොඳට බලලා තාත්විකව හේව නැල්ල පාවිච්චි කරන්න කියලා මං ඉල්ලනවා.
හරි දැන් පුතාලට පුළුවන් ඔය අනුව බලද්දි animation එක කරන්න මම මුලින්ම දැන් මේක record වෙන හින්දා ඔයාලට ආයි ආයි බලන්න පුළුවන් මම කරපු දේවල් බලලා මුලින් උත්සාහ කරන තනියම කරන්න ඊළඟ සතියේ මේකේ ගැටලු සාකච්ඡා කරමු කොහොමද කරන්නේ කියලා. ඒතර මේකේ steps ටික ඔයාලට මතක ඇති කොහොමද කරේ කියලා මම steps වලට යන්නම්. ඒතර අංක 1 පියවර බලන්න මම මේක අඳින්නම්. මේකේ මේකේ ඇඳපු එකකුත් තියෙනවා ඇත්තටම. මේ පුද්ගලයා ගන්නකොට මම ඒක එයාට අපි මෙහෙම ගමුකෝ. මෙහෙම ඉන්නවා පුද්ගලයා. එතකොට මේ වම් කකුල නම් ඒ වෙලාවේදී දකුණු අත ඉස්සරහට යනෝනේ වම් අත පස්සට යනෝනේ මේ විදිහට යනෝනේ. ඉතින් මම මේකේ ස්ටෙප්ස් ඔක්කොම ඔයගලන්ට දාලා තියන්න. එතකොට ඔයගලන්ට පුළුවන් වෙයි තනියම මේ animation එක කරන්න. රයිට් මම පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නන්නම්. मगे प्रेजेंटेशन के मैं मगलांट देना अणुव ඇවිදින විදිහ අනුව හැංගීම් ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට අපිට සාමාන්‍ය වාක් එකක් දුන්නට පස්සේ අපිට පුළුවන් ඒක තව ඉම්ප්‍රූව් කරන්න. දැන් මේ ඇවිදින හැටි බලන්න. අය දුකෙන් යනවාද පරිසරයත් බොහොම දුකයි. අයයි ටිකොන්නේත් පහලට වැටිලා ඒ වගේ. හැබැයි සතුටෙන් යනකොට විතර වඩා වෙනස්. එතන අපිට ඩබල් බවුන්ස් ඒ වගේ animation එකක් apply කරන්න පුළුවන්. එතනදී ඔයගලන්ට ෆොටෝෂොප් වල අර ග්‍රාස් ටික ග්‍රාස් මතකයි නේද තනකොළ අපි දැම්ම අන්න ඒ වගේ ග්‍රාස් PNG එකක් හදාගන්න පුළුවන් මම ඒකත් ඊළඟ සතියේ කරලා පෙන්නන්න මොකද මේ කරන එක නැවත ඊළඟ සතියේ කරනවා මොකද ඔයගොල්ලෝ ගැටලු අරගෙන එන්න මගේ ප්‍රසන්ටේෂන් එකක ස්ටෙප්ස් දාලා තියෙන අපතලට ඒකත් බලන්න පුළුවන් මම ඒ ප්‍රසන්ටේෂන් එක පෙන්නන්න මේ තියෙන ප්‍රසන්ටේෂන් එක. ඕකේ ඉතින් මම වර්ක් සම්බන්ධයෙන් වෙනමම ස්ලයිඩ්ස් දෙකක් හරි තුනක් හරි මම දාලා තිනවා. ඒකේ ඔයගලන්ට මේ මෙතනින් අයිඩියා එක ගන්න පුළුවන්. ඒ ස්ටෙප්ස් එහෙම ෆලෝ කරන්න. ඊට පස්සේ අපි ඔහොමම ටෙක් ඩේ එකට යමු වෙමු. සෙෂන් එක රෙකෝඩ් කරන එක ඔතනින් නතර කරලා අපි මේ මේ වීඩියෝ කොටසත් පෙන්වලා නතර කරමු.